සුබ උදෑසනක්. වාරි ජාලස සම්බන්ධයෙන් අද උදෑසන 8 වන විට ලැබුණු වාර්තා අනුව ප්‍රධාන ජලාස කිහිපයක් තවදුරටත් වාන් දමමින් පවතිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාසය වාන් දොරටු දෙකක් අඩි 4 බැගින්ද, තවත් වාන් දොරටු දෙකක් අඩි 3 බැගින්ද, තවත් වාන් දොරටු දෙකක් අඩි 2 බැගින්ද වන පරිදි වාන් දොරටු 6ක් විවෘත කරලා තප්පරයට ගණන් අඩි 5500ක් කලාවේ පහරට මුදාහරණ. ඒ වගේම එම ජලාශය අසල පිහිටි අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කරලා තප්පරයට ගණන් අඩි 1200ක් පහරට මුදාහරණ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැතුරුවේ ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කරලා තප්පරයට ගණන් අඩි 5500ක් දැදුරුවේ පහළට මුදාහරණයෙන් පවතිනවා. තවත් පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝ ජලාශය වාන් දොරටු 4ක් අඩි අඟල් 6 බැගින් විවෘත කරලා තප්පරයට ගණන් අඩි 500ක් පහළට තවදුරටත් මුදාහරණයෙන් පවතිනවා. වෙහෙරගල ජලාශයේ ජල මට්ටම යම් අඩුවීමක් වාර්තා වෙනවා. නමුත් වාන් දොරටු 6ක් අඟල් 6 බැගින් විවෘත කරලා තප්පරයට ගණන් අඩි 1500ක් තවදුරටත් මැණික්ගගේ පහළට මුදාහරිනවා. ඒ වගේම අනුරාධපුර ප්‍රදේශයටත් මිලිමීටර 25ක 30ක පමණ වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා තවදුරටත්. ඒ අනුව මහවිලච්ඡේ ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කරලා තප්පරයට ගණන් අඩි 1500ක් පහළට මුදාහරිනින් පවතිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ පවතින ප්‍රධාන ජලාශ 73 අතරින් 30කට අධික ප්‍රමාණයක් මේ වන විට 80% ධාරිතා මට්ටම ඉක්මා යමින් පවතිනවා. පවතින වර්ෂාපතනය තවදුරටත් පැවතිය හොත් තවත් ජලාශ බොහොමයක වාන් දොරටු විවෘත කිරීමට සිදුවේවි කියලා විශ්වාස කරනවා. ඒ නිසා ප්‍රධාන ජලාශ ආශ්‍රිත පහළ ප්‍රදේශවල සිටින ජනතාව කිසියම් අවධානයකින් සිටීම සහ ඇලදොල ගංගා භාවිතයේදී පරිස්සම් වීම ඉතාම වැදගත් ලෙස දන්වන්න කැමති. ඒ වගේම විශේෂයෙන් නිර්තදිග මෞසම පවතින මෙම අවස්ථාවේ වර්ෂා ජලය පාවිච්චි කරලා වගා කටයුතු කරන්නේ නම් ජලාශවල ජල ධාරිතාවේ සැලකිත ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම මෙම වර්ෂාපතනය භාවිතා නොකිරීමෙන් ජලාශවල ජලය ඉදිරියේදී වැඩිපුර භාවිතා කිරීමට සිදුවීමෙන් ඉදිරි යල කන්නේ වගාව සඳහා බලපෑමක් එල්ල විය හැකි. ඒ නිසා මේ පවතින වර්ෂාපතනය උපරිම ලෙස යොදා ගන්නා ලෙස ගොවි ජනතාවට දැනුම් දෙන්න කැමැතියි. මම වාරි මාර්ග අධ්‍යක්ෂ ජලකර්මනාකරණ ඉංජිනේරු අබේ ශ්‍රීවර්ධන.